අනේ බුදුමහත්තයෝ අධ්‍යක් එකතු කරලා වැඳලා කියන්නේ මගේ මුද්දරේ හදලා දෙන්න. තෝරලා බොරු තමයි යවලා තියෙන්නේ. ඒ යවලා හිටන් අපේ මුද්දරේ කපලා තියෙන. අස්වසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. සමාජ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ ඒ සඳහා වෙනම කණ්ඩායමක්ද අනුයුක්ත කර ඇති බවයි. කෙසේ වෙතත් අස්වසුම සමාජ සුබ සාධන වැඩසටහනට ඇතුළත් නොවු සමෘද්ධිලාභීන් අදත් විරෝධතාවල නිරත වුණා. අස්වසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභය අහිමි වූ ඉබ්බාගම ප්‍රදේශයේ සමුද්‍රලාපින් විශාල පිරිසක් අද පෙරවරුවේ ඉබ්බාගම නගරයේදී විරෝධතාවයක නිරත වුණා. පසුව විරෝධතාකරුවන් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ඉබ්බාගම ප්‍රදේශයෙන් අවහිර කළ අතර ඒ හේතුවෙන් පැය භාගයක කාලයක් මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. එම ස්ථානයට පැමිණි ගොකරැල්ල පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කර රථවාහන ගමන් කිරීමට ඉඩ සලස්වා දුන්නා. පසුව විරෝධතාකරුවන් ඉබ්බාගම ප්‍රදේශයේ ලේකම් කාර්යාලය අසලට ගොස් විරෝධතාවයේ නිරත වුණා. පවුලේ ඉන්නවා හතර දෙනෙක්. මහත්තයා අංශභාගයේ හිටලා ඉන්නේ. දරුවෝ දෙන්න උසස් පෙළ කරනවා. දැන් QR එකට ඇතුල් කරලා තියෙන්නේ මේ සම්පූර්ණ බරු. මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 22යි. මගේ ඉන්නේ දුවලා දෙන්නෙක්. මගේ දුවගේ වත්කා පෝෂකම් දෙනවා කියලා මුද්දරේ කැපුවා. මගේ දුවගේ පෝෂකම් තිබුණ මට ආදාර නැහැ. මං කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. අනේ බුදු මහත්තයෝ අධ්‍යක් එකතු කරලා වැඳලා කියන්නේ මගේ මුද්දරේ හදලා දෙන්න. අපි ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා අපිට මුද්දරේ ලබා දෙන්න. මායි මගේ මහත්තයා දෙන්නම ලේට අපේ ගමේ මල්ලපු ගෙදර එක්ක නැවිලා අපිට තෝරලා දුන්නේ. තෝරලා බොරු තමයි යවලා තියෙන්නේ. ඒ යවලා හිටන් අපේ මුද්දරේ කපලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ